යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන් වෘත්තිවේදීන් සහ ව්‍යවසායකයන් සමග සාකච්ඡාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණා. උතුරු පළාත් ජනතාව බොහෝ කාලයක සිට ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් මේ පළාතේ පවතිනවා. මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමය කඩා වැටුණා. අපි අපේ දේශපාලන ක්‍රමය පිළිබඳ නැවත සිතා බලා දැඩි තීරණ ගත යුතුයි. යහපත් අනාගතයක් සඳහා රටට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව හෝ නායකත්වය යන කරුණුවලට සීමා වන්නේ නැහැ. වගකීම බාර ගැනීමට හැකි ධෛර්ය සම්පන්න නායකයන් සිටීමත් අත්‍යවශ්‍ය වනවා. සිංහල හා දෙමළ ජනවාර්ගික ප්‍රශ්නයත් අපි කඩිනමින් විසඳන්නට ඕනේ. බහුතරයක් වෙච්ච සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුණත් සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත්. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇති කිරීම මීට ඇතුළත් වෙනවා. රටෙන් අඩක් පමණ පිරිසක් නියෝජනය කරන කාන්තාවන්ට පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නැහැ. අපි මේ විසඳා ගත යුතුයි. සිංහල මෙන්ම දෙමළ භාෂාවත් අපි ප්‍රවර්ධනය කළ යුතුයි. නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථික වර්ධනයත් සමග දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදා වනු ඇති. දිලිඳුකම පිටු දැකීම, කෘෂිකාර්මික නවීකරණය වැනි ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අප පළාත් සභාවලට වැඩි බලයක් ලබා දෙන්නට ඕන. ජාතික ඉඩම් කොමිෂන් සභාව සහ සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව ගැසට් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අප සියලු දෙනාම නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව වැඩ කළ යුතුයි. 2022 වසරේ අපට එල්ල වූ දුෂ්කරතා කෙතරම් පීඩාකාරී වුණත් අප සියලු දෙනා දැඩි අධිෂ්ඨානයට මුහුණ දුන්නා. අප රට දියුණු කිරීමේ අභියෝගයත් ජයග්‍රහණය කරමු. එහිදී අලුතෙන් සිතා අලුත් ගමනකට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා. We'll be responsible for the development of your own area. Rati Loke Siduwana Unusupwa Tanaganda Siyatha News YouTube channel එක අදම subscribe කරන්න.